නිල ප්‍රතිපත්තියක් කැරියට ඇමරිකාව හා චීනය අතර තරඟයක් තියෙනවා. ඇමරිකාව ආසියා කරට නෙලා ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා චීනයේ දමිල ඩයස්පෝරාවක් නැත. දැන් මේ විපක්ෂ චීනට හැමදාම බලිනවනේ. මං අහන්නේ චීනයේ පව මේ දමිල ඩයස්පෝරාව චීනයේ නොතිබීමද? රුසියාවේ වරද දමිල ඩයස්පෝරාව රුසියාවේ නොතිබීමද? ඒ නිසා අපිට අවුරුදු 30ක් සහයෝගය දීමද? යුද ආධාර දීමද? මට නම් තේරෙන්නේ නැහැ මොකද මේ කියන්නේ කියලා. කොහොම නමුත් බටහිර රටවල් වල තමයි ප්‍රබල බෙදුම්වාදී ඩයස්පෝරා බලවේගය තියෙන්නේ. ඒගොල්ලන්ට තමයි ඡන්ද මෙහෙවන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම බටහිර රටවල් එක පැත්තක් ගන්නවා. අපේ ඉතිහාසය ගත්තම මං කියන්නේ මේ දීර්ඝ ඉතිහාසය නෙමෙයි. යටත් විජිත කාලේ ඉඳන් එක්තරා විදිහේ බරතබීමක් උතුරු කරයට කරලා තියෙන්නේ බටහිර රටවල් විසින්. යටත් විජිතවාද විරුද්ධව එක කරල්ලක්වත් එහෙන් සිදු නොවෙච්ච නිසා. අත් වශයෙන්ම අධිරාජ්‍යවාදී සහ ලෝකේ හුඟාක් රටවල් වල ඒ වගේ පරිවාර තැන්වල ජාතිකත්වයන් ජනවාර්ගයන් ගෝත්‍ර සමග විශේෂ සම්බන්ධකමක් පවත්වනවා. කුරුදිස්ථානයේ ඒක නිදර්ශනයක්. ඉතින් අනිවාර්යයෙන්ම ඒ වගේ දෙයක් මෙහෙත් සිද්ධ වෙනවා. මහින්ද රාජපක්ෂර කැමති නැහැ මහින්ද මේ ශක්තිමත් ආපහු ශක්තිය උනලා නැගිටින ශක්තිමත් ස්වාධීන ලංකාවකට කැමති නැහැ. ඒකීය ඒකාග්‍ර ලංකාවකට කැමති නැහැ. ඒක හන්දා අපිවම පාවිච්චි කළා. දැන් අපේ කොට්ටාසයන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහ රජුනෝ බාර දුන්නේ යුද්ධෙන් අල්ල ගන්න බැරි වෙච්ච කන්ද උඩ රට ගිවිසුමක් අත්සන් කරලා. ඉතින් ඒ වාගේ මෙහෙයුමක් තමයි මේ කරන්න හදන්නේ. ඒක ලෝකෙ අනිත් තැන්වල කරලා තියෙනවා. ඒක ලංකාවෙත් මේ කරන්න හදනවා. අපි ඒකට අපේ ජනතාව අපේ මේක අපේ රට අපේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය ඒ හන්දා එවන්නකට ඉඩ දිය යුතුද නැද්ද? ඒ රවටීමට රවටී යුතුද නැද්ද කියන එක තමයි මට මම ඉදිරිපත් කරන්න තියෙන ප්‍රශ්නය.